අපේ රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ දේශපාලන සංස්කෘතිය ඇති අවුල විශේෂයෙන් ප්‍රභූ දේශපාලන පැලැන්තිය හැම වෙලාවෙම හිතාගෙන ඉන්නේ Taman බලයට පත් වුණාම ඔවුන්ට ඕන විදිහට කටයුතු කරන්න පුළුවන් කියලා ලෝකයේ ගොඩක් දියුණු රටවල මේ වගේ තත්ත්වයක් නැහැ විශේෂයෙන්ම ජනතාවගේ බදුමුදල් පරිහරණය කරන සහ කළමනාකරණය කරන රාජ්‍ය ව්‍යුහය තුල එවැනි දෙයක් සිදුවන්න බෑ පොදු ජනතාවගේ බදුමුදල් සම්බන්ධයෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන්න ඕනේ ලෝකයේ ඕනෑම රටක් වංචාව දූෂණය හා අක්‍රමිකතාවලට විරුද්ධයි ඒ වුණාට අපේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් චන්දේ කාලේ ජනතාව ළඟට ගිහිල්ලා චන්දේ අරගන්න ජනතා නියෝජිතයෝ ඊට පස්සේ කටයුතු කරන්නේ අමුතු ආකාරයට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුකරණයේදී ඔවුන් ජනතාවගේ අපේක්ෂාවලට මුල් තැන දෙන්නේ නැහැ බලයට ආවට පස්සේ Tamanගේ මූලික අරමුණු සහ අපේක්ෂාවන් වෙනුවෙන් කටයුතු කිරීමයි බොහෝ විට සිදුවෙන්නේ මේ තත්ත්වය වෙනස් වෙන්න ඕන කියන එක තමයි රටේ පොදු ජනතාවගේ මතය වත්මන් ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ පෙනෙන්න තියෙනවා ක්‍රමයෙන් මේ ප්‍රභූ සංස්කෘතිය බිඳ දමමින් සිටින බව අවුරුදු ගණනාවක් ඉඳලා පැලපදියම් වෙලා තිබුණ මේ ප්‍රභූ දේශපාලනීය එක්ක බැඳුණු ත්‍රාඩ සංස්කෘතිය වෙනස් කිරීම පහසු දෙයක් නෙවෙයි එක රැයකින් කරන්න බැරි බවත් අපි දන්නවා ඒ වුණත් මේ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කරන්න ඕනේ ඒ ගැන තර්ක දෙකක් නැහැ වත්මන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ඒ සම්බන්ධයෙන් සුබවාදී තත්ත්වයක් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා විශේෂයෙන් ඔහුගේ ක්‍රියාකාරකම් වලින් ඒ තත්ත්වය පෙන්눔 කරනවා රටේ නායකයා වෙනස් වුණාට පස්සේ ඇමතිවරුන්ටත් රාජ්‍ය නිලධාරීන්ටත් මහජනතාවටත් වෙනස් වෙන්න වෙනවා ඒ පූර්වාදර්ශය අනිවාර්යෙන්ම මුලින්ම දෙන්න ඕනේ රටේ නායකයා දැනට පේන්න තියෙන විදිහට ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කටයුතු කරනවා නමුත් මේක ප්‍රමාණවත් කියලා අපි හිතන්නේ නැහැ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණින් පස්සේ ශක්තිමත් ආණ්ඩුවක් හදාගන්න ඕනේ ඊට පස්සේ වත්මන් පාලනය මේ ත්‍රාඩ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම අතුගාලා දාන්න කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා පාලකයා ජනතාවට වඩා ඉහළින් ඉන්නවා කියන මතය බිඳ දෙමීමත් වැදගත්. ඒ වගේ තත්ත්වයක් රට තුළ ඇති කිරීම ජනතා ජයග්‍රහණයක් කියලායි අපි විශ්වාස කරන්නේ.